රනිල් එහෙම යම් බලයක් ටික ටික හදා ගන්නකොට දැනට සජිත් වටේ ඉන්න කට්ටිය පොදු ජනතාව නෙමෙයි මම කියන්නේ ඉස්සෙල්ලා ඔය ටිකක් උඩ උඩ කට්ටිය මොකද වෙන්නේ ඔක්කොම ටික ගැලවිලා රනිල් ළඟට යනවා හරි රනිල් ළඟට යනවා ඒ ගැලවිලා රනිල් ළඟට යනකොටම දැන් විපක්ෂ නායකයා සජිත් ප්‍රේමදාස දැනටත් අපිට වඩා හීනි කැඳ ප්‍රමාණය කෙට්ටුයි පොඩි දැනටත් පොඩි සියලු සමීක්ෂණ වාර්තා දැනටත් පොඩි කෙට්ටුයි හරි ඕක තව කෙට්ටු වෙලා කෙට්ටු වෙලා කෙට්ටු වෙලා ඇද සැකිල්ල වගේ වෙනවා රනිල් කාගේද සජිත්ගේ ඡන්ද ව්‍යාපාරේ දේශපාලන ව්‍යාපාරේ අද කිව්වා කියලා මතක තියාගන්න මේක අනාවැකියක් කියන්නම් අනාවැකිය කියන වෙන්න පුළුවන් වෙන්න පුළුවන්නේ හරිද ඔය தත්ත්වය ඇති වෙනකොට ඉඩ තියෙන දේ මම කියන්නම් සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවි සිටීමේ ඉඩකුත් සම්භාවිතාවයකුත් තියනවද නැද්ද තියෙනවා එහෙමයිකුත් තියෙනවා දැන් නිකන් බැලු බලමට පේන්නේ ආ සජිත් උයි අනුරයි නේ සටන නේ මාලිමාවයි මොකද්ද පජබයි ලකුණ මොකද්ද මන් දන්නේ ඈ ආ ටෙලිෆෝන් එහෙම ටෙලිෆෝන් දැන් ඇත්තෙත් නෑ අපි පාවිච්චි කරන්නේ හෑන්ඩ් ෆෝන් ජනතාව නේ ආ ඒක පරණ එකක් දාගෙන තියෙනවා නේද ඒ තරම් පරණ ඒකත් අවුරුදු 76ක් පරණ සෙට් එකම තමයි එතනත් ඉන්නේ පරණ ලකුණක් දාන දෙන්නේ කොහොම හරි සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයට වැඩේ දෙන්නේ අපි නෙමෙයි කවුද රනිල් වික්‍රමසිංහ තමයි සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයටයි සජිත්ටයි නැති වෙන්න ගහන්නේ අපි එහෙම නෙමෙයි හරි දැන් අපේ නලින් බණ්ඩාර අපේ කියලා කියන්නේ අපේ නෙමෙයි කාගේද මේ සජිත්ගේ සජිත්ව දැම්ම මාර අමාරුවක හරිද මම නම් කියන්නේ නලින් බණ්ඩාරට ඒ වැඩේ බාර දුන්නේ රනිල් රනිල් තමයි ඔන්න නලින් බණ්ඩාර දැන් ඕක දානවා මේගොල්ලෝ ෂුවර් එකටම නලින් බණ්ඩාරට රනිල් කිව්වා විවාදයක් දාපන් කියලා රනිල් කිව්වේ ෂුවර් එකටම එතකොට නලින් බණ්ඩාර දැම්ම ආර්ථික කමිටුවක් තියෙනවා ඒගොල්ලන්ගේ මාලිමාවේ ආර්ථික කමිටුව එන්න සටනට හැබැයි එයා දන්නවා ජනාධිපතිවරණයක් නිසා ආර්ථික කමිටුවක එකක් වළංගු නැහැ අනිවාර්යෙන් මාලිමාවේ කට්ටිය කියන ආර්ථික කමිටුවට නැහැ ජනාධිපතිවරණයට ඉල්ලන්නේ සජිත්නේ උඹවටයි ඔයා එන්න අපේ මිනිහ අපි දෙන්න ඇයි ලෝකේ හැමතැනම ඒ අපේක්ෂකයෝ තමයි මේ වාද විවාද පවත්න්නේ එතකොට නලින් බණ්ඩාර මොකද කරේ හරි රනිල් කිව්වා ඔයා මෙහෙම කරන්න ආර්ථික කමිටු ආරාධනා කරන්න කොහොමත් ආර්ථික කමිටු කතාවක් නෙමෙයි අනිවාර්යෙන් මාලිමාවේ කට්ටිය කියනවා සජිත්ා ඔයා එන්න කියලා සජියා විවාදයට ගියොත් සජියා ඉවරයි හරි එතකොට නලින් බණ්ඩාර කරේ සජිත්ට යහපතක්ද නෑ රනිල්ට යහපතක් කරේ රනිල් වෙනුවෙන් ඒ වැඩේ කරේ එනිසා රනිල්ගේ තියෙනවා වගේ යටි කූට්ටු වැඩ හරි සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය කුඩුපට්ටම් කරන්නේ සජිත්ව හීන් කරලා තව කෙට්ටු කරන්නේ ඒ වටේ ඉන්න කණ්ඩායම ගලවලා කඩලා අරගෙන රනිල් වටා ශක්තිමත් කරගන්න එයා දැන් ප්ලෑන් එකක් යනවද නැද්ද යනවා එතකොට එක පැත්තකින් දැන් සජියා බයයි කාටද එකක් රනිල්ගේ වැඩේට බයයි අනිත් එක දැන් අපිත් එක්ක දිනන්න බෑ කියලා බයයි දෙපැත්තෙම බයයි සමහර විට අන්තිම සටන මේකේ බොහෝ වෙලාවට ඉඩ තියෙන්නේ එක පැත්තකින් රනිල් අනිත් පැත්තෙන් මාලිමාව මේ මාස 3 ඇතුළත ඔය තත්ත්වයට රට ගමන් කිරීමට ඉඩ තිබේද නැද්ද අන්තිම සටන දෙන්නේ රනිලුයි අනුරයි එහෙම නැත්නම් මාලිමාවයි රණිලුයි වීමටත් ඉඩ තියනවද නැද්ද මේ ඉදිරි දින කීපය තුළද වෙන්න නියමිතයි ඔය වාහන පෝමිට් කතාව දාන්නේ
සත නිවුස් ප්‍රධාන පෝත්විකාශය සවස 6:25ට සුප්‍රීම් ටීවී ඔස්සේ දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.